සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගෙන නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමි වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මං යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ පොප්ප කියන වර්ගයේ සඳහන් වන භාග්‍යතුන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ උතුම් ගාථා රත්නයන් දෙකක්. නපුප්ප ගන්ධෝ පටිවාත මේති න චන්දනං තගර මල්ලිකාවා සතංච ගන්ධෝ පටිවාත මේති සබ්බා දිසා සප්පුරිසෝ පවාති චන්දනං තගරං වාපි උප්පලං අතවස්සිකි ඒතේසං ගන්ධ ජාතානං සීල ගන්ධෝ අනුත්තරු. මේ ගාථා රත්නයන් දෙක දේශනා කොට වදාළි අග්‍ර උපස්ථායක ආනන්ද මහතෙරුන් වහන්සේගේ ප්‍රශ්නයකට උත්තරයක් හැටියට. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දවසක ආනන්දයන් වහන්සේට හිතෙනවා මේ ලෝකේ නොයෙක් නොයෙක් සුවඳ වර්ග තියෙනවා. හර සුවඳ අතර සඳුන් සුවඳ හරි උතුම්. මුල් සුවඳ අතර ඉරිවේරිය, කළුවැල් ආදී දේවල් වල සුවඳ හරි උතුම්. මල් සුවඳ අතර දෑසමන්, තුවරලා, බෝලිද්ද මේ ආදී මල් වල සුවඳ හරි උතුම්. මේවාගේ නව තවත් නොයෙක් සුවඳ මල් වර්ග ලෝකෙ තියෙනවා. හැබැයි මේ හැම දෙයකින්ම හමන සුවඳ යටි සුළඟෙන් හමනවා මිසක් උඩු සුළඟට හමන සුවඳ මේකවත් නැහැ. එතකොට ලෝකෙ තියෙන හැම සුවඳක්ම යටි සුළඟට විතරක් දහමනව ඇත්ති. උඩු සුළඟට හමන සුවඳකුත් ලෝකෙ තියෙන්න ඕනේ. උන්වහන්සේ එහෙම කල්පනා කර කර ඉන්නකොට ආනන්දයන් වහන්සේ කල්පනා කරනවා මේක මම තනියම කල්පනා කරලා නිගමනයකට එනවට වඩා බුදුරජාණන් වහන්සේගෙන් අහගන්න එක හරි වටිනවා. එහෙම හිතලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සිවුර ඒකාංශ කරලා භාග්‍යතුන් වහන්සේට සකසලා වන්දනා කරලා තමන් වහන්සේගේ හිතේ උපන්න මේ කාරණාව බුදුරජාණන් වහන්සේට මතක් කරලා ස්වාමීනි උඩු සුළඟට හමන සුවඳකුත් මේ ලෝකෙ තියෙනවද කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා ආනන්ද එහෙම සුවඳකුත් ලෝකෙ තියෙනවා.
උඩු සුළඟටත් හමනවා යටි සුළඟටත් හමනවා හරහින් දස දිශාවෙම පැතිරලා යන සුවඳ ලෝකෙ තියෙනවා එතකොට ඒක සාමාන්‍ය සුවඳක් නෙමෙයි අර අපි උතුම්ම සුවඳයි කියලා කියපු සඳුන් සුවඳ මුල් සුවඳ මල් සුවඳ ආදී කොච්චර උසස් වුණත් යටි සුළඟට විතරක් හැමුවා දැන් මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනකොට මේ සුවඳ උඩු සුළඟට විතරක් නෙමෙයි උඩු සුළඟටත් හමනවා යටි සුළඟටත් හමනවා හරහට බලහම අනික් අට දිශාවටමත් හමනවා උඩයි යටයි එකතු කරගත්තහම දස දිශාවෙම පැතිරෙන සුවඳ එහෙනම් ඒක ඊට විශේෂ සුවඳ වර්ගයක් වෙන්න ඕනේ ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ උතුම් සුවඳ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලබා දුන්නා ආනන්ද යම් ගමක ජීවත් වෙනවද තුනුරුවන් සරණ ගියපු කෙනෙක් එහෙම නැත්නම් පිරිස බුද්ධ රතනය පිළිබඳව සැකයක් නැහැ ධර්ම රතනය පිළිබඳව සැකයක් නැහැ ආර්ය මහා සංඝ රතනය පිළිබඳව සැකයකුත් නැහැ මේ තිසරණයේ කෙරෙහි මනාව පිහිටලා ඉන්නේ යමෙක් තිසරණයේ කෙරෙහි මනාව පිහිටියා නම් ඔහු මේ ලෝකේ හරි විශේෂ පුද්ගලෙක් අපි ඒ කාරණාව එච්චර හිතන්නේ නැති වුණාට අපි නිවැරදිව මේ තිසරණයේ පිහිටියොත් මේ ලෝක ජනගහණය අතර ඉතාම විශේෂ පුද්ගලෙක් හැබැයි ඒක අනික් කයට මහලුකෝට පේන්නේ අපි විශේෂයි කියලා තුනුරුවන්ගේ සරණ නොලබපු කෙනෙක් මරණයෙන් පස්සේ බොහෝ වෙලාවට දුගතියට යනකොට තිසරණෙහි පිහිටපු කෙනා සුගතියක උපදිනවා නින්දෙන් පිබිදුනා වාගේ සුගතිය උපදිනවා කියලා සඳහන් කරන්නේ ඒ නිසයි විශේෂ මේ ලෝකේ විශේෂ පුද්ගලයෝ තව ගොඩක් ඉන්නවා නමුත් ඒ හැමෝටම වඩා තිසරණ තියෙන කෙනා විශේෂයි ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන ආනන්ද උතුම් වූ තිසරණෙහි පිහිටලා යමෙක් ප්‍රාණඝාතයෙන් වැළකුණේද අදත්තාදානෙන් වැළකුණේද වැරදි කාම සේවනෙන් වැළකුණේද මුසාවෙන් වැළකුණේද රහමෙර පානෙන් වැළකුණේද ඔහුගේ සුවඳ මේ දස දිසාවෙම හමනවා කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ සඳහන් කරන්නේ සීලය පිළිබඳව. එතකොට හැම සුවඳක්ම අභිභවනය කළ සුවඳක් ලෝකෙ තියෙනවා නම් සීල ගන්ධෝ අනුත්තරු ඒ සියල්ලට වඩා උතුම් වෙනවා සිල් සුවඳ. පන්සිල් වලට අමතරව සීලේ විවිධ ප්‍රභේද විවිධ මට්ටම් බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කළා. යමෙකුට පන්සිල් ආරක්ෂා කරන්න පුළුවන් නම් ඔහු ලෝකේ ඉතාම දක්ෂ පුද්ගලෙක්. මේකින් තීරණය කරලා දෙන්නේ අපේ දක්ෂ බව. ප්‍රාණඝාතයෙන් වළකින්න පුළුවන් නම් ඔහුත් හරි දක්ෂයෙක්. ඉතාම වටින්නේ දිවි හිමියන් කියලා සමාදන් වුණා. මගේ ජීවිතේ නැති කළත් මම සතෙකුගේ ජීවිතේ නැති කරන්නේ නැහැ. මගේ ජීවිතේ නැති කළත් කුසගින්නෙම ඉඳලා නැති වෙලා ගියත් මං අනුන්ගේ යයි සම්මත කිසිම දෙයක් අරගන්නේ නැහැ. වැරදි කාමසේවණයකට යන්නේ නැහැ. මොනතරම් කරදරයකට භාජනය වුණත් බේරීම ගැලවීම උදෙසාවත් මුසාවක්නම් කියන්නෙම නෑ. රහමෙරක් පානය කරන්නේ නෑ දිවි හිමියෙන් කියල පොරොන්දු වුණොත් ඒක මොනතරං ආනිසංස සහිතද පිළිතුනි සඳහන් කරලා තියෙන්නේ අපි සංසාරයේ පින් එක්ක පවුත් කරලා තියෙන ඕන තරම්. නමුත් මේ දිවි හිමියෙන් කියල පොරොන්දුවක් දුන්නොත් හෘද සාක්ෂියට එකඟවම
අපි මේ පොරොන්දුව දීලා නැගිටිනකොට පිටිපස්සෙන් පිහින් එන්න හදිසි අකුණකට ගොදුරු වුණු ඒ මොහොතේම මැරිලා උපදින්නේ සුගතිය කියලා අර දිවි හිමියෙන් කියලා පොරොන්දු වෙන වචනේ ඒ තරම්ම බලවත් ඒ නිසා සඳහන් කළේ යමෙකුට ප්‍රාණඝාතයෙන් වළකින්න පුළුවන් නම් ඒක මහ පුදුම දක්ෂ බවක් මොකද අපට එළඹිලා තියෙන ප්‍රාණඝාත කරන්න හේතුමයි එළඹ සිටි සිහිය නැති හැම මොහොතකම ප්‍රාණඝාතයකටම තමයි මගේ හැදිලා තියෙන්නේ සමහර වෙලාවට කූඹි අපිට දෂ්ට කෙරුවොත් මනස සිහියක් නොතිබුණොත් අපි කරන්නේ වහාම කියලා දාන්නේ. නමුත් මොනද ඒ වෙලාවේ මරණයටපත් වෙන්න පුළුවන් මේ සතා. හැබැයි මේ පිහින්නේ ද්වේෂයත් එක්ක. දේශේ මුහුණා කියලා කියන්නේ බොහෝ වෙලාවට අර කරුණ පහම සම්පූර්ණ වෙනවා. මදුරුවෙක් දෂ්ට කළොත් අපි කරන්නේ පහර ගහන එක. වෙන වැඩක ඉන්න ගමන් නමුත් ඒ වැඩේ කරනවා. නමුත් කරුණටික සම්පූර්ණ වෙනවා දේශසිතත් එක්ක. ආන්ගේ හැම වෙලාවකම එළඹ සිටි සිහියට ඇවිල්ලා එයින් වළකින්න පුළුවන් නම් ඒක විශේෂ දක්ෂ බවක්. මේ එකක් එකක් සිල්පදයක් ආරක්ෂා කරනවා කියලා කියන්නේ විශේෂ දක්ෂතාවයක්. ඊට වඩා ලොකු දක්ෂතාවයක් තව කෙනෙකුට තියෙනවා නම් ඔහු අෂ්ටාංග සීලයටත් යනවා. කෙනෙක් සමහර වෙලාවට සාමාන්‍ය උපාධියක් කරලා ඉවර වෙලා විශේෂ උපාධි ගණනාවක් කරනවා. ඒ අරට වඩා තව දක්ෂ බව. පන්සිල් ආරක්ෂා කරන කෙනෙක් අෂ්ටාංග උපෝසථයට තියනවා. එතකොට ඔහු පන්සිල් රකින කෙනෙකුට වඩා හුඟක් උසස්. තවත් කෙනෙකුට පුළුවන් නවාංග උපෝසථයට යන්න. විශේෂ ශික්ෂා පදයක් නවාංග උපෝසත සීලී තියෙනවා. ඒ තමයි අවසාන ශික්ෂා පදේ සබ්බ සත්‍යේසු මෙත්තා සහගතේසු. සියලුම සත්වයන් කෙරෙහි මෛත්‍රී සිතක් ඇතුවම කටයුතු කරනවා. අද දවස නම් සමාදන් වුණේ මේ පැය 24 මෙහෙමයි කියලා පොරොන්දු වෙනවා. නමුත් ඒක ඊතරම් පහසු වැඩක් නම් නෙමෙයි. මිනිස්සු සත්තු කිසිම කෙනෙක් ගැන අද දවසේ කේන්ති ගන්නෙ නෑ. නමුත් එතෙන්ට එන්න පුළුවන් නම් සංසාරේ ආත්ම කෝටි ප්‍රකෝටි ගාන ලාභයක් මිස පාඩුවක් නෑ. ඊටත් වඩා දක්ෂණ දසාංග උපසතියටත් යන්න පුළුවන්. ඔය අතර තියෙනවා බෝධිසත්වවරු ආරක්ෂා කරපු සීලයක් ආජීව අෂ්ටමක සීලය කියලා. එයත් ඉතාම විශේෂ සීලයක්. අපේ භාග්‍යතුන් වහන්සේ එවන් සීලයක් සාමාන්‍යයට විශේෂයෙන් පනවන්නෙත් නැහැ. සීල මට්ටම දේශනා කරලා තියෙනවා. ඒක පනවලා නැහැ. කාරණා 8ක් නමුත් ඉතාම සිහියෙන් සිටිය යුතු කරුණු ටිකක්. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං මිච්ඡා ආජීව වේරමණී සික්ඛාපදං සම්පප්පලාපා කියලා කියන්නේ නිවනට අදාළ නැති මටත් තව කෙනෙකුටත් දෙගොල්ලටම ප්‍රයෝජනයක් නැති අනුන්ගේ කාරණාවක් නමුත් කතාවට ගත්තොත් මේ ශික්ෂාපදේ කැඩෙනවා. දෙදෙනෙක් මුණ ගැහුණොත් කරන්න තියෙන හොඳම සාකච්ඡාව ධර්ම සාකච්ඡාවක් කියලා කියන්නේ. එහෙම නැත්නම් අරවාගේ වචනවලට යන්න තියෙන ඉඩකඩ අපි නොදැනීම වැඩි වෙනවා. තම තමන්ගේ දක්ෂභාවයේ හැටියට එවන් සිල් ආරක්ෂා කරන්න පුළුවන්. සසර ලැබෙන ලාභයත් ක්‍රමක්‍රමයෙන් ඉතාම ඉහළයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ආනන්ද මේ උතුම් තිසරණේ මත පිහිටලා යමෙක් මෙවන් උතුම්
සිල්ගුණ ආරක්ෂා කරගෙන ජීවත් වෙනවා නම් ඔහුගේ සුවඳ දස දිසාවටම හමනවා කියලා. ඒ කාරණාව පැහැදිලි කරන්නයි මේ ගාථා රත්නයන් දෙක භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ. පළවෙනි ගාථාව න පුප්ප ගන්ධෝ පටිවාත මේති න චන්දනං තගර මල්ලිකාවා සතංච ගන්ධෝ පටිවාත මේති සබ්බා දිසා සප්පුරිසෝ පවාති. මල් සුවඳ උඩු සුළඟට නොයයි. න පුප්ප ගන්ධෝ පටිවාත මේති සඳුන් තුවරලා බෝලිද්ද ආදි මේ මල්වල සුවඳවත් උඩුසුලකට යන්නේ කියලා සඳහන් කරනවා. සතංච ගන්ධෝ පටිවාත මේති නමුත් සත්පුරුෂයන්ගේ සිල් සුවඳම උඩුසුලකට හමාගෙන යයි. සබ්බා දිසා සත්පුරිසෝ පවාති ඒ සත්පුරුෂයන්ගේ සුවඳ උඩුසුලකට පමණක් නෙමෙයි හැම දිසාවකටම හමනවා. දෙවනි ගාථාවෙන් දේශනා කළා චන්දනං තගරං වාපි උප්පලං අතවස්සිකි සඳුන් තුවරලා උපුල් දෑසමන් යන සුගන්ධ ද්‍රව්‍යන්ගේ සුවඳට වඩා ඒතේසං ගන්ධ ජාතානං සීල ගන්ධෝ අනුත්තරු සිල් සුවඳ බොහෝ සේ උතුම් කියලා. හැම සුවඳකටම වඩා උප්ප ගන්ධු කියන කාරණාව විස්තර කරනවා. ලෝකෙ බොහෝම සුවඳවත් මල් වර්ග රාශියක නම් මෙතන සඳහන් කරලා තියෙනවා උප්ප ගන්ධු කියලා කියහම. ලෝකයාගේ සිත් පිනවන මල් සුවඳ ලොව ඇති තාක් මල් සුවඳවත් නොවෙයි කියලා සඳහන් කරනවා. ලෝකයාගේ සිත් පිනවන මල් සුවඳ අතර හැම මලක්ම සුවඳ නැහැ කියලා සඳහන් කරනවා. විශේෂයෙන් මෙතන සඳහන් කරන මල් වර්ග කීපයක් අපි සිහිපත් කළොත් පරසතු මදාරා මල් ඊළඟට සඳුන් තුවරලා බෝලිද්ද සීනිද්ද සපු දුමුකේ දෑසමන් එරහැඳි මේ ආදි වශයෙන් බොහෝ මල් වර්ග සඳහන් කරනවා ලෝකෙ තියෙන ඉතාමත් සුවඳවත් මල් කියලා. හැබැයි මේ කොච්චර සුවඳ වුණත් යටි සුළඟින් විතරක්ම හමාගෙන යනවා. තවුතිසා දෙව්ලොව තමයි මේ පරසතු මල් තියෙන්නේ. පරසතු කියන රුක්ෂය යදුන් සීයක් යදුන් සීයක් කියලා කියන්නේ යටත් පිරිසිං සැතපුම් දහසකට ආසන්න ප්‍රමාණය. සම්පූර්ණ වට ප්‍රමාණය මේ ගහ පැතිරිලා තියෙන්නේ. නිරන්තරයෙන් මලින් පිරිලා ඒ මල්වල සුවඳත් යදුන් සීයක් විතර ඇතට හමනවා කියලා කියනවා. ඒ තරම් දුරට හමාගෙන යන මේ පරසතු මල්වල සුවඳවත් උඩුසුලඟට නම් මොහොතක්වත් තමන්නේ. එහෙම සඳහන් කරලා මේ සතංච ගන්ධෝ සත්පුරුෂයන්ගේ සුවඳ කියලා සඳහන් කරාම කවුද සත්පුරුෂෝ කියලා මෙතන භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. ලෝකෙ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම සත්පුරුෂයා තමයි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේලා ඊළඟට මහරහතන් වහන්සේලා පිළිතුරු පිළිවෙලින් පල්ලහැට අනාගාමි සකදාගාමි සෝවාන් ආර්යයන් වහන්සේලා ඊට පල්ලහින් තවත් සත්පුරුෂයෝ ඉන්නවා. අපි මුලින් නිධාන කතාව සාකච්ඡා කරනකොට සිහිපත් කළා තිසරණයි පන්සිලෙයි තියෙනවනම් ඒ මේ ලෝකෙ සීලවන්තයෝ. එහෙනම් ඒ අය අයිති වෙන්නේ සත්පුරුෂයන්ගේ ගණයට. පුහුදුන් කල්යාණ පුතජන
මේ සත්පුරුෂ ගණයට අයිති වෙනවා. තමන් අකුසලයෙන් වැළකීලා අනුමුත් අකුසලයෙන් වළක්වනවා නම් යම් කෙනෙක් තමන් යහපතෙහි යෙදিলা අනුමුත් යහපතේ යොදවනවා නම් යම් කෙනෙක් ඒ ඇයිට මේ ලෝකේ කියන්නේ සත්පුරුෂයෝ කියලා. සත්පුරුෂයන්ගෙන් පිරිච්ච ලෝකය ඉතාම ශ්‍රේෂ්ඨයි. සත්පුරුෂයන්ගෙන් බබලන ලෝකය තුල බොහෝ දෙනා නොයෙක් ආකාරයේ දුගතියකින් මිදෙනවා. සතරපායාදී දුගතියෙන් මිදෙනවා. සාපිපාසාදී දුගතියෙනුත් මිදෙනවා. සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලෝකේට මහා සැපය. ඒ කොහොමද සත්පුරුෂය ඇසුරු කරන අය සතර අපායනුත් සාපිපාසාදී දුකෙනුත් මිදෙනවා කියලා කියන්නේ. මෙවන් ධර්ම කාරණා ඕන තරම් පෙර දේශනාවලින් අහලා ඇති. නමුත් අපි මේ කාරණාව තහවුරු කරන්න පැහැදිලි කළොත් අපේ භාග්‍යතුන් වහන්සේ දානේ පිළිබඳව දේශනා කරනකොට දානේ ආනිසංසය බොහොම ගැඹුරින් පැහැදිලි කළා. පින්තුනි තිසරණයි පන්සිලුයි තියෙනවනම් යම් කෙනෙකුට ඔහු හැබැයි බෞද්ධික්. තිසරණයි පන්සිලුයි තියෙන කෙනෙකුට කෑම වේලක් දෙන්න යම් කෙනෙකුට අවස්ථාව ලැබුණොත් ඔහුට ලැබෙන ආනිසංස ප්‍රමාණය ගැන ධර්මයේ සඳහන් කළා අනාගත ජීවිත අසංකේය කියලා. එක කෑම වේලක් දුන්නොත් කෑම දුන්න කෙනාට දායකයට ලැබෙන ආනිසංසය තමයි අනාගතයේ උපදින ජීවිත අසංකේයක බඩගින්නේ ඉඳ වෙන්නේ නැහැ කියන එක. එහෙම ලාභයක් ලැබෙන වෙනත් ක්‍රමයක් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඊට පල්ලෙහින් සඳහන් කළා තිසරණ නැති නමුත් අහසින් යන කාමයේ වීතරාගී වූ තවුසු. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ කලිනුත් එහෙමයි හිටියා. නමුත් එහෙම කෙනෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයයි අපිට විපාක දෙන්නේ. ඊට පල්ලෙහින් ඉන්නවා පෘතජ්ජන දුස්සීල. පෘතජ්ජන සීලවන්ත. පෘතජ්ජන සීලවන්තයෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත ලක්ෂයක ආනිසංස ලැබෙනවා. කාරණාව පැහැදිලි කරගන්න අපි මෙහෙම සඳහන් කළොත් අපි කියමු අපේ ගෙදරක උත්සවයක් තියෙනවා. මංගල උත්සවයක් වේවා වෙනත් කුමන හෝ උත්සවයක් පිරිස් රැස් කරගෙන කරන උත්සවයක්. එහෙනම් අපි මංගල උත්සවයක්ම කියලා කියමු. අපි අපේ මේ උත්සවයට ආරාධනා කරලා තියෙනවා අපි හිතමු 1001 දිනකට. සමාජයේ අපිට වැඩියෙන් හම්බෙන අය පෘතජ්ජන දුස්සීල සහ පෘතජ්ජන සීලවන්ත. ඇයි ඒගොල්ලන්ට පෘතජ්ජන සීලවන්ත කියලා කියන්නේ? අපිට හොඳයි. අපි කතා කරනවානේ හොඳ මිනිස්සෙක් කියලා. එනේ හොඳ මිනිස්සයෝ කියන අය අපි බෞද්ධ කියලා හිතන අය අතර විතරද ඉන්නේ? එතකොට ඉස්ලාම් අතරත් අපි කතා කරනවා හොඳ මිනිස්සෙක් කියලා. කතෝලික අතරත් අපි කතා කරනවා හොඳ මිනිස්සෙක් කියලා. හින්දු දමිළ වගේ අය අතර අපි එහෙම කතා කරන අය ඕන තරම් ඉන්නවා. ඒ වට තිසරණනේ සීලයට ගරු කරලනේ. නමුත් අපිට හොඳයි. ආර්යයන් වහන්සේලාට ඒගොල්ලොත් දුස්සීලයි. අපිට හොඳ නිසා තමයි පෘතජ්ජන සීලවන්ත කියලා තියෙන්නේ. කෑම වේලක් දුන්නොත්
අපිට ලැබෙන ලාභය අනාගත ජීවිත ලක්ෂයක විපාක දෙන එක. එතකොට අපි උත්සවයට ඇවිල්ලා ඉන්නේ 1001ක්. ඔතනින් 1000ක්ම ඉන්නේ පුතග්ජන සීලවන්ත. එක්කෙනෙක් ඉන්නෝ තිසරණයි පන්සිලයි තියෙන කෙනෙක්. පිළිතුරේ අපි දැන් මේ 1001ටම කැම දෙනවා. අර 1000ට කැම දුන්නහම අපිට සංසාරේ කොච්චර කාලයකට විපාක දෙයිද? එක්කෙනෙකුට කැම දුන්නහම අනාගත ජීවිත ලක්ෂයයි. එතකොට ඒ ලක්ෂේ 1000න් ගුණ කෙරුවොත් ලක්ෂේ ව 1000ක්නේ. උත්තරේ එනවා 1.8යි. ලක්ෂේ 1000න් ගුණ කරාම 1.8යි. ඒ 1000කට කැම දීලා ලැබෙන ආනිසංසය. අර 1001න් එක්වෙනිය තිසරණ තියෙන කෙනෙක්. එයාට තනියම කැම දුන්නාම අපිට විපාක දෙන කාලය සඳහන් වෙනවා 1.140යි. තේරුණාද අපේට වෙනස? යමෙකුට පුළුවන් නම් තිසරණයි පන්සලුයි මත පිහිටලා සමාජී ජීවත් වෙන්න. ඒ පුද්ගලයාට උදව් උපකාර කරන කෙනාට ලැබෙන ලාභය ඒකෙන් වැටහෙනවා එතකොට. අන්න ඒ නිසායි ඔහුටත් මේ ලෝකේ සත්පුරුෂ කියලා තියෙන්නේ. එතකොට කෙනෙක් ළඟ සිල් නැති නමුත් අර සිල්වත් පුද්ගලයාට කෑම බීම දුන්න නිසා මැරිලා ගිහිල්ලා තිරිසන් අපායේ ඉපදුනත් ආහාර නම් ගිහිනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ ජානුසෝනිවාගේ සූත්‍ර දේශනාවල් වල සිල් නැතුව දන් දුන්නහම මොකද වෙන්නේ කියලා. සිල් නැති නිසා තිරිසන් ලෝකවල ඉපදිනවා. නමුත් දන් දුන්න නිසා ආහාර හිගෙන්නේ. සුනකයෝ වෙලා ඉපදිනවා, අශ්වයෝ වෙලා ඉපදිනවා, වෘෂභයෝ වෙලා ඉපදිනවා, ඇත්තු වෙලා ඉපදිනවා. හැබැයි මේ හුඟක් සත්තු මිනිස්සුන්ට වඩා සැප විඳිනවා. ඒ වුණාට භවයේ භවයේ තිරිසන් කවද හරි ඒ භවයෙන් මිදුනහම නැවත සතර අපායම තමයි උරුම. අනේකයි මං සඳහන් කළේ සත්පුරුෂයෙක් ඇසුරු කළොත් සංසාරේ සාපිපාසාදී දුගතියෙන් මිදෙනවා. ඒ සත්පුරුෂයාගේ අවවාද අනුශාසනා මත සිල්වත් ගුණවත් ජීවිතයකටත් යොමු වුණොත් ඒ සත්පුරුෂයා ප්‍රාණඝාතයෙන් වැළකීලා නිසා ඇසුරු කරන අයටත් කියනවා ප්‍රාණඝාත කරන්න එපා. පන්සිල් ආරක්ෂා කරන්න. උපෝසත සිල් සමාදන් වෙන්න යන්න එන්න. බණක් අහන්න යන්න එන්න. මේ ආදි වශයෙන් ඔවුන් සුමගට අරගන්නවා. සමහර අය කතා කරලා කියනවා අපි යහමගට ආවේ මෙන්න මේ පුද්ගලයා නිසයි කියලා. එතකොට ඔහු කොච්චර සත්පුරුෂයෙක්ද? එහෙම කරන්න පුළුවන් වුණොත් ඒ පුද්ගලයාගේ සතර අපා දුකක් නැති කළා වෙනවා. සත්පුරුෂයෙකුට ලෝකේ කරන්න පුළුවන්දී. භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරනකොට තවත් ක්‍රමයක් අපි දේශනා කළු. ආත්මార్థකාමී බව. මේ ආත්මార్థකාමී බව කියලා කියන්නේ අපි සාමාන්‍ය කතා කරන ආත්මార్థකාමී බව ගැන නෙමෙයි. තමන්ට ලැබුණ තමන්ගේ ආත්මයට මනාව සාධාරණයක් කරන කෙනා ආත්මార్థකාමී. ආත්මයට අර්ථයක් කරගන්න කෙනා. හැබැයි ඔහු ආත්මార్థකාමීක් වෙන්න වෙන්න ඔහු පුදුමාකාර පරාර්ථකාමීක් වෙනවා. කාගෙවත් කිසිම වැඩකට ගිහිල්ලා උදව් කරගන්නේ නමුත් තමන් සෙල්ලක් නිසා කවුරු හරි තමන්ට සැලකුවොත් ඔහුට විපාක ලැබෙන්නේ ආත්ම කෝටි ගණන් වලින්. ඒ නිසා ඔහු හොඳ පරාර්ථකාමීක්. ආත්මార్థකාමී වෙන්න වෙන්න පරාර්ථකාමී බවත් ඉහළට යනවා. මෙන්න මේ කරුණු
ජීවිතයක හරියට තේරුම් අරගත්තොත් අපි ජීවත් වෙන ප්‍රදේශය කොච්චර ලස්සන වෙයිද අපි ජීවත් වෙන රට කොච්චර ලස්සන වෙයිද බුදුරජාණන් වහන්සේට කී කරුණක් අපි මෙලහට මීට වඩා හුඟක් ඉහළින් ඉන්න අය අපි පරාජය කරන්න එදාට කාටවත් බැරි වෙනවා අපිට රිදවන්න වටන්න මේ ලෝකේ ලේසියෙන් කෙනෙකුට බැරි වෙනවා නමුත් අතීත සංසාරී 512028 නම සම්මා සම්බුදුරුව අපේ බෝසතාණන් වහන්සේට මුණගැහෙනකොට ඔය බුදුරජාණන් වහන්සේලාගෙන් වැඩි පිරිසක් අපිටත් මුණගැහුණ බව සත්‍යයි නමුත් මෙන්නතිනි ආර්යයන්ට අකීකරු වෙච්ච නිසා අපි තාමත් සංසාරේ නැවතත් ලැබිලා තියෙන්නේ ඊටම උසස් ජීවිතයක් ආයෙත් බුද්ධාන්තරය කල්ප කෝටි ගණකින් ගණනකින් නොලැබෙන තත්ත්වයක් එනඩ අපි තාමත් ලෞකිකත්වයේ මතම ජීවිතේ පිහිටවනවා නම් අපිට නොදැන අපි අපට කරගන්න මහා අනර්ථයක් තමයි එතන තියෙන්නේ ආර්යයන්ට කීකරු වීම අපි හැම කෙනෙක්ම කළ යුතු දෙයක් ඒ කීකරු බව දුගතියෙන් මුදවලා අපිව සුගතිගාමී කරන්න මනාව අවස්ථාව ලබලා දෙන්න තියෙන කල්ප ගානකින් ලෝකෙට ලැබෙන පුදුම අවස්ථාවක් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හැම කෙනෙක් තුලම සිත් පහළ වෙන්න ඕනේ ඊළඟට පින්නතුනි මේ කරුණ තවත් ටිකක් අපි සාකච්ඡා කරනකොට විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා කරුණාවෙන් අනුන්ගේ ಗುಣ කියනවා නම් යම් කෙනෙක් මේක ලෝකෙ බොහෝ දෙනා ළඟ නැති ගුණයක් ඒ නැති ගුණේ තමයි අනුන්ගේ ಗುಣ කියන එක බොහෝ දෙනා ළඟ අඩු ගුණයක් නමුත් යමෙක් අනුන්ගේ ගුණය සංගවන්නේ නැතුව ලෝභ නැතුව කියනවා නම් ඔහු සත්පුරුෂයෙක් ඊළඟට සඳහන් කළා කරුණු මැනවින්ම තීරණය කරලා ප්‍රශංසා කරන්නේ නම් නොපැහැදිය යුතු තැන නොපහදින්නේ නම් පැහැදිය යුතු තැන පහදින්නේ නම් ඔහු සත්පුරුෂී ඒ වගේම ඔහු හරි ඍජු පුජ්‍යලෙක් අපි දකිනවා කෙනෙක් වරදක් කරනවා ඒක ඔහුට නොතේරෙන නිසා වෙන්න පුළුවන් වැරදි වැඩක් කරලා අපිනුත් පැවිල්ලා අහනවා හොඳයි නේද කියලා නමුත් ඔහු අපට ඊටම හිතවත් මේ වෙලාවේ ඒක හොඳ නෑ කියලා ඔහුට කියොත් හිතරි දෙන්නත් පුළුවන් නමුත් වැරදි බව හොඳටම දන්නවා දැනගෙන හිතවත් බවත් ඔහුගේ හිතරි දෙන එක වළක්වා ගන්නත් වැරද්ද හොඳයි කියලා කියනවා නම් ඔහු කොහොමත් සත්පුරුෂයෙක් නෙමෙයි ආගේ නිසා ඍජු බව තියෙන්න ඕනේ ඔහු සදහටම ජීවිතේ මාවත් හැරලා ගියත් ඔහු වැරදි නම් වැරදි කියලා කියන්න ඕනේ ඒක නොකියන තාක්කල් ඔහු වැරදි කරන එක නවත්තන්නේ නමුත් අපි කීවොත් වැරදි කියලා පස්සේ කාලෙක නමුත් ඔහු ඒක තේරුම් ගන්නවා හැබැයි අපි හොඳයි කියලා පස්සේ කාලේ වෙන කෙනෙකුගෙන් තමන්ගේ වැඩේ වැරදි කියලා දැනගත්තොත් ඔහු ඒත් අපිත් එක්කම නාප වෙනවා ඉන්නතේ ඒක පරිගන්නත් තියෙන හොඳ ක්‍රමයක් ආන් ඒ නිසා මෙතන සඳහන් කරනවා නොපැහැදිය යුතු තැන පහදින්න එපා හැබැයි පැහැදිය යුතු තැන ඒ කරුණ මනාව ප්‍රශංසා කරන්න ඕනේ සමහරලාට සමාජයේ බොහෝ සේ වැරදි කරන අය ඉඳලා හිටන හොඳ වැඩක් කරනවා. හැබැයි ඒ වැඩේ දැක්කහම නම් ඔහුට ඊටාම ප්‍රශංසා කරන්න ඕනේ. ආන්ගේ ප්‍රශංසාව මෙතෙක් වැරදි කරපු ඔහු සුමගට ගන්නත් හේතු වෙනවා. මොකද ඔහුට හිතන්න යමක් එකතු වෙනවා. කවදාවත් මට ගුණයක් කියපු නැති මොහු
මේ කාරණාව තුල මට නොසෑහෙන ප්‍රශංසා කළා. එහෙනම් මම තවත් මගේ ගමන නිවැරදි කරගත්තොත් මෙවන් අය මට ප්‍රශංසා කරයි. මේ එක කරුණක් යටතේ සාකච්ඡා කරන්න හොඟ දේවල් තියෙනවා. එහෙනම් සඳහන් කරනවා නොපැහැදිය යුතු තැන අපහදින්න. නමුත් පැහැදිය යුතු තැන වර්ණනා කරන්න කියලා දේශනා කළා. ඒ ඇයටත් මේ ලෝකේ සත්පුරුෂෝ කියලා කියනවා. ඊළඟට කායික සංවරේ, වාචික සංවරේ, මානසික සංවරේ නිරන්තරයෙන් ගොඩනගන්න උත්සාහ කරන එක ඔහු තුල මනාව සිල් ගුණයක් ඇති කරවන්න අපි දරන වීරියක් බවට පත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ ඊළඟට දේශනා කරනවා යමෙක් ළඟ තියෙනවා නම් ශ්‍රද්ධාව, යමෙක් ළඟ තියෙනවා නම් සීලය, යමෙක් ළඟ තියෙනවා නම් ශ්‍රුතය, යමෙක් ළඟ තියෙනවා නම් ත්‍යාගය, යමෙක් ළඟ තියෙනවා නම් ප්‍රඥාව, ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා මේ ආදි වශයෙන් කරුණු හතක් ධර්මයේ සඳහන් කරනවා. මේ කරුණු හතට කියන්නේ සප්ත ආර්ය ධනය කියලා. වෙන කිසිම ධනය තමුන් ළඟ නැති වුණත් සප්තාර්ය ධනය තමුන් ළඟ තියෙනවා නම් ඔහු මේ ලෝකේ තවත් කෙනෙකුට ලං වෙන්න බැරි මහා ධනපතියෙක් බවට පත් වෙනවා. ඒ ගැන සඳහන් කරපු අපූර්ව තැනක් ධම්මපදයේදී මුණ ගැහෙනවා. අපේ පින්නතුන් අහලා ඇති අපේ ශාසනයේ එක ආර්යයන් වහන්සේ නමක් හිටියා. නමුත් කුෂ්ඨ රෝගීෙක්. ශරීරේ පුරාම කුෂ්ඨ හැදිලා. නිරන්තරයෙන් කසනවා, දීගලනවා. කවුරුවත් එයා ළඟට ගන්න කැමති නැහැ. ගෙදරින් ප්‍රතික්ෂේප කරලා ඉන්නේ. බණ අහන්න ගියාම ධර්මශාලාවට එනවට මිනිස්සු කැමති නැහැ. එළියට වෙලා තමයි බණ අහන්නේ. ශාලාවෙන් පිටපැත්තේ ඉඳලා බණ අහලත් ධර්ම ශ්‍රවණය කිරීම හරියට කරන්න නිසා එක දවසක් ධර්ම දේශනාව අතරින් සෝවාන් වුණා. දේශනාව ඉවර වෙලා ගෙදර යන්න යනකොට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මගදී ප්‍රදේශයේ ඒකාලෝක කරගෙන ආවා. ඇවිල්ලා අහසේ පෙනී හිටියා. නියම සක්‍ර වේශයෙන්ම පෙනී ඉන්නවා. පෙනීගෙන කතා කළා සුප්‍රබුද්ධ කියලා. කතා කළ කියන සුප්‍රබුද්ධ උඹ පිළිකුල් සහගත ලෙඩක් තියෙන පුද්ගලෙක්. මට පුළුවන් එක මොහොතින් ඔබ සනීප කරන්න. සුපවද ඔබ හුඟක් දුප්පත් කෙනෙක්. මට පුළුවන් මේ සමාජය ඔබ ඉතාම ඉහළ ධනවතෙක් බවට පත් කරන්න. ඒ දෙකම කරන්න මට යන්නේ මොහොතයි. සුප්‍රබුද්ධ ඔබට තියෙන්නේ මං කියන දේ කියන්න. මොකද්ද කියලා ඇහුවා. බුදුන් බුදුන් නොවෙයි කියාපං, දහම් දහම් නොවෙයි කියාපං, සඟුම් සඟුම් නොවෙයි කියාපං. ඔය වචන තුන විතරයි කියන්න තියෙන්නේ. සුප්‍රබුද්ධ බැලුවා මේ දෙලිසෙන පුච්චලගේ මූණ දිහා. ඔබ කවුද කියලා ඇහුවා. සඳහන් කළා මට තමයි දෙදෙව් ලෝකේට අධිපති සක්‍ර දේවේන්ද්‍රය කියලා කියන්නේ. ඉතින් පුදුම වෙනසක් සුප්‍රබුද්ධයි අපි අතර තියෙන්නේ. මේසා ආශ්චර්ය තේජාන්විත බවක් සහිත තමන් ඉදිරියේ වැඩ ඉන්න සක්‍ර දේවේන්ද්‍රය දිහා බලලා සුප්‍රබුද්ධ කියනවා ඉත සක්‍රය වුණත් මහ බෝඩේ කියලා. ඔබ දන්නවද මම දුප්පත් කියන ඔබ කීවට මම ගාව තියෙනවා ආර්ය ධන හතක්. ඒකට කියන්නේ සප්තාර්ය ධනය කියලා. මංගව වෙන ධනෙ නැති වුණාට සප්තාර්ය ධනෙ තියෙනවා. සක්‍ර දේවේන්ද්‍ර ඔබ දන්නවද?
යමෙක් ළඟ මේ සත්කාර්ය ධනෙ තියෙනවා නම් ඔහු සක්විති රජෙකුට වඩා ඉහළයි කියලා. මම එවන් තැනක ඉන්න නිසා මට දුප්පත් කියන්න ඔබට කොහොමවත් වටින්නේ නැහැ. කරුණා කරලා මගේ මග ඉඩ හැරලා යන දිහා කියන්න කිව්වා. සක්ත දේවේන්ද්‍රිය බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සුප්‍රබුද්ධ යන ගොඩාක් වර්ණනා කළා. බාගිතුනා සඳහන් කළා තුනුරුවන් සරණ මනාව පිහිටපු සුප්‍රබුද්ධ වගේ අයගේ තිසරණේ පළුදු කරන්න දෙවියෙක්ටවත් බෑ කියලා. නමුත් හරියටම තෙරුවන් සරණ ගියේ නැති හරියටම ශ්‍රද්ධාව නැති අපි අපේ ශ්‍රද්ධාව හරියට මඩේ හිටවපු ඉන්නක් වගේ දාය ගොඩක හිටවපු ඉන්නක් වගේ ඒක හයියේ නෑ කොයි පැත්තට හරි ඇදෙන්න පුළුවන් එහෙම දිලිසෙමින් අපි ඉස්සරහට ඇවිල්ලා මෙච්චර කෝටි ගාණක් දෙන්නම් තුනුරුවන් ප්‍රතික්ෂේප කරන්න කියලා කිව්වෝ කෝටි ඕනේ නෑ පින්තුනි සමහර කාලවලට අහන්න ලැබුණ තහඩු කැලියලට තුනුරුවන් ප්‍රතික්ෂේප කරනවා කිරි පැකට් එකකට වැසි කිලි පෝච්චියකට තුනුරුවන් ප්‍රතික්ෂේප කරන අවස්ථා අපිට ඕන තරම් අහන්න තියෙනවා ඒ අර වගේ දියුණු ශ්‍රද්ධාවක් නැති හින්දා නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සත්පුරුෂයාගේ සුවඳ දස දිශාවී පැතිරිලා යනවා කියනකොට ඒකට එක උදාහරණයක් අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා මේ සිල් ගුණ විස්තර කරන තැන්වල අපේ රටේ කාරණාවක් පිළිතුරු මේ අපේ රටේ කළුවැල් මණ්ඩප කියන ගමේ රුහුණු දනව්‍ය තමයි මේ ගම තිබිලා තියෙන්නේ ජීවත් වෙලා තියෙනවා මහානාග කියලා මහස්තර නමක් මේ සත්පුරුෂයාගේ සබ්බා දිසා සත්පුරුෂෝ පවාසි පවාති කියන කාරණාවටයි මේ උදාහරණයක් කට කතාවල් වල දක්වන්නේ මහානාග තෙරුන් වහන්සේගේ සිල් සුවඳ මුළු ජම්බුද්දීපේ පුරාම පැතිරුණා කියලා කියනවා ඒතර මහානාග තෙරුන් වහන්සේ වැඩ ඉන්නේ අපේ රටේ රෝහල දනව්වේ කළුවැල් මණ්ඩප කියන ගමේ ජම්බුද්දීපේ පුරාම නමුත් පැතිරිච්ච මේ සිල් සුවඳ නිසා දඹදිවින් දෙන්නෙක් පිටත් වෙනවා උන්වහන්සේ මුණ ගැහෙන්නේ මගට එනකොට එක්කෙනෙක් මැරෙනවා අනිත් එක්කෙනා අනුරාධපුරයට එනකන් ඇවිල්ලා කළුවැල් මණ්ඩප ගම කොහෙද කියලා අහලා ඒ ප්‍රදේශයට ගිහිල්ලා තෙරුන් වහන්සේ වැඩ ඉන්න තැන දැනගෙන අහල ගෙදරක නතර වෙලා රාත්‍රියේ පහන් කරලා පාන්දරම දානිත් හදාගෙන ගිහිල්ලා මහානාග තෙරුන් වහන්සේට දම් පූජා කරලා උන්වහන්සේගේ ගුණ සුවඳ ජම්බුද්දීපේ පුරාම පවා පැතිරින බව කියලා පාත්‍ර ආශිර්වාද හොයාගෙන ඇවිල්ලා උන්වහන්සේ ළඟ පැවිදි වෙලා රහත් වුණා. එතකොට මේ පුජ්‍යලයා තමන්ගේ අරහත්ත්වයේ දිසා ජම්බුද්දීපේ ඉඳලා මේ මහා සිල්වතනන් හොයාගෙන මෙච්චර දුර එන්න හේතුනේ උන්වහන්සේගේ සීල ගන්ධේ අනුත්තර බවමයි. මෙවැනි කරුණු දක්ව භාග්‍යතුන් වහන්සේ මේ සිල් සුවඳ සත්පුරුෂයාගේ සුගන්ධය කොයිතරම් ශ්‍රේෂ්ඨද? සීලය කියලා කියන්නේ මිල කරන්න බැරි ආභරණයක්. රත්තරන් පැලඳුවත්, දියමන්ති පැලඳුවත් මිල කරන්න පුළුවන්. නමුත් සිල් නැමැති ආභරණේ මිල කරන්න බැහැ. යමෙක් ළඟ සිල් නැත්තං අපි මුලින් සඳහන් කළා මේ ලෝකේ සුවඳවත් මල් වගේම සුවඳ නැති මලුත් තියෙනවා කියලා. සිල් නැති ගුණ නැති පුජ්‍යලය සුවඳ නැති මලක් වගේ. හිරු නැති අහස වගේ. වෙරළ නැති සයුර වගේ. ලස්සන නෑ. නමුත් සිල්වත් පුජ්‍යලය සිල් නැමැති ආභරණේ පැළඳගත් කෙනෙක්. ඔහු මරණයත් සමග නින්දෙන් පිබිදියා වගේ සුගතියේ උපදින කෙනෙක්. එවන් ජීවිතයක් මෙවන් බුද්ධාන්තරයක පෝෂණය කරන්න හරි පහසුයි. එවන් අවස්ථාව ලද මොහොතේ
මොහොතක්වත් ඒ ගැන අමතක නොකර වහවහා ආර්යයන්ට කීකරු වෙලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු උතුම් මාර්ගයෙන් දුගතියෙන් මිදලා සුගතියෙන් සුගතියට යන්න ලෝකයට මහා සත්පුරුෂයෙක් වෙන්න ඒ මග ගමන් කරන්න රත්නත්‍රේ ආශිර්වාදයෙන් සියලු දෙනාටම ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා පින්තුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරුණු ලබන්නේ දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතය ලබා දුන් ආදරණීය දෙමව්පියන්ට දීර්ඝායුෂ සහ ඊටම ඉක්මන් භවයක ධර්මාවබෝධය ලබන්නේ ප්‍රාර්ථනා කිරීම උදෙසා බලපිටියාගම නිකවරටි පදිංචි කුරුණෑගල මහාධිකරණයේ සේවයේ නියුතු චම්පිකා දසනායක මහත්මිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු ලුතුනල් කමාණ්ඩ ජයන්ත කුමාර මහත්මයා හා තෙවිඳු දම්සිට සෙතුමි දම්සාරි විසින් දායකත්වයේ දරන බව සඳහන් කරනවා මේ සත් දිනකට පෙර මේගින් පුත්තල මේ පදිංචිව සිටි සරත් කුමාර රණතුංග මහත්මයාට පොතවව පාදිනී පදිංචිව සිටි මේට වසරකට පෙර මේගිය ගුණරත් මෙනිකා මෑණියන්ට අවිස්සාවේල්ල දිසා විනිසුරුව සිට මේගිය වසන්ත කුමාර දිසා විනිසුරුතුමන්ට කුබුක් වේව පදිංචිව සිට මියගිය චන්ද්‍රානි තෙන්නකෝන් මහත්මියට දෙපාර්ශ්වයේම මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ උතුම් සද්ධර්ම දානානිසංසේ අනුමෝදන් වේවා ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා දයාබර පියාණන් වන ටීඑම් දසනායක මහත්මයාට හා ආදරණීය මෑණියන් වන සෝමා දසනායක මහත්මියට උතුම් ධර්මාවබෝධේහා දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීමත් දම්සිත් දම්සාරි නෙත්මිනි කල්සිසි නෙත් බිඳු ශාක්‍ය නෙත්මි වින්ද්‍යා සවින්ද්‍යා මෙතුනි ඔමෙන් යන දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා ධර්මාවබෝධේ වඩා වර්ධනය වීම සඳහා රත්නත්‍රි ආශිර්වාදයෙන් ලැබේවා උතුම් පින්කම උදෙසා දායකත්වයේ දක්ව සියලුම දෙනාට තෝරුවන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා සියලු ඥාති බන්දු වර්ගයාට ඒ ආශිර්වාදයේ තේම ලැබේවා තේරවාදී බුදුදහම ආරක්ෂා කිරීමට උරදෙන දේශකයන්න් වහන්සේ ඇතුළු සියලුම යතිවරයන්න් වහන්සේලාට රත්නත්‍රි ආශිර්වාදයත් මහත් වසංගතයක්ව පවතින කොවිඩ් 19 රෝගයේ ලෝකයේ තුරන් වී සියලු ලෝවැසියන්ට සුවපත් භාවය උදා වේවා කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා චම්පිකා දසනායක මහත්මිය ඇතුළු පවුලේ අය පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවී චිරජීවනයේ උදා වේවා ඊටම ඉක්මන් භවයක ඊටමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහා මේ සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙනාටම හේතු වාසනා වේවා ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ